ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝවන් සුබ උදෑසනක්. ජීවිත රේඩියෝ එකෙන් තමයි අද අපි දෙන්න ලෑස්ති වෙන්නේ. අපේ මේ ජීවිතය ගත්තොත් එහෙම මේ ජීවිතය මිනිස්සුන්ගේ පවත්වාගෙන යන්න මූලික කාරණා දෙකක් ඕන වෙනවා. එකක් තමයි බලාපොරොත්තු, අනික තමයි දරා ගැනීම. මේ ලෝකේ අපිට ගොඩාක් වෙලාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. නේද? අපි ජීවත් වෙන්නේ ප්‍රශ්නත් එක්ක, ඒ ප්‍රශ්න සාපේක්ෂ වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න දරා ගන්න පුළුවන් වුණොත් විතරයි අපිට මේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ දරා ගන්න බැරි අය ජීවිතයෙන් සමු ගන්නවා. හැබැයි පමුදී මේ ජීවිතය අපි දරා ගන්නේ බලාපොරොත්තු නිසාමින් මේ ප්‍රශ්න කවදා ඉවර වේවි අපිට හොඳ තැනක් උදා වේවි කියන බලාපොරොත්තුවත් එක්ක ඒ නිසා දරා ගැනීම පුරුදු කරන්න බලාපොරොත්තු ඇති කරගන්න එතකොට මේ ජීවිතය හරි ලස්සන වේවි ජීවිතය හරි රහක් ඔබට දැනෙන්නට පටන් ගනීවි අනිවාර්යයෙන්ම ජීවිතය කියන්නේ රෝස මල් අතුරු පූ හරි සුමුදු ගමන් මාර්ගයේ ගමන් කරන ගමනක් නෙමෙයිනේ ජීවිතය අපිට පීඩා එනවා කරදර එනවා කුණාටු සහිතයි හැබැයි මේ සියල්ල ඇතුරෙන් ඒව හරහා මේවා පසු කරමින් අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා මොකද ඒක තමයි අනුර ජීවිතය කියලා කියන්නේ හැබැයි මේ දේවල් හරහා යන්න නම් අපිට ඉන්න හොඳ යාළුවෙක් ඒ තමයි බලාපොරොත්තුව කියලා කියන්නේ මේ සියල්ල දරාගෙනගෙන කතා කරන්නේ ඒ දේවල් දරාගෙන ඉස්සරහට යන්න නම් ඒ බලාපොරොත්තු අපිට ගේන ශක්තිය හරි වැදගත් වැදගත් එතකොට ඒ බලාපොරොත්තුවත් එක්ක අපිට පුළුවන් ජීවිතේ මේ ගත කරන්නේ වසන්ත කාලයක් වුණත් ගිම්හානයක් වුණත් ඒ ඕනෑම ඍතුවක් කරහා බලාපොරොත්තුවත් එක්ක ඉස්සරහට යන්න අපිට හැකියාවක් තියෙනවා ඉතින් අනුර දැන් ওই බලාපොරොත්තුව කියන කාරණයත් එක්ක කොන්දේසි විරහිතව දරා ගැනීම සිද්ධ කරන්න පුළුවන් අය ඉන්නවනේ එහෙම අය තමයි ආදරණීය දෙමව්පියන් කියලා කියන්නේ අනිවාර්යයෙන් මොකද මේ ඒ අය අපි වෙනුවෙන් දරාගත්තු දේවල් සහ ඒ අය අපි වෙනුවෙන් තබපු බලාපොරොත්තු අපිට එක ලැයිස්තුවකට ගන්න පුළුවන් වුණොත් එහෙම ඒක ලියන්න මේ ලෝකේ තියෙන හැම කොලයක්ම ගත්තත් ඒක මදි වේවි ඒ තරම් ඒ අය අපි වෙනුවෙන් බලාපොරොත්තු සහගතව ඉන්නවා සහ දරා ගැනීම කරලා තියෙනවා සඳ දවස කියන්නේ ඒ දෙමව්පියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධය ගැන ආදරණීය මතකයන් අවසන දවසක් හැබැයි එතෙන්ට යන්න කලින් අපි යන්න ඕනේ කිචන් එකට එතනක් තියෙනවනේ දරා ගැනීමනේ දර ගින්දරෙන් රත් වෙන කෑම හරි රසට අපිට කන්න පුළුවන් වෙන්න හදනවනේ මේ මේ හැම දෙයකම මේ ලෝකයේ දෙන ස්වභාවය තමයි කියලා දෙන්නේ අපි බලමු දේ දෙන මොකද කරන්න කියලා ෂෙෆ් ආයිබෝන් සුබ උදෑසනක් දෙන්නටම ආයිබෝන් අනුර ආයිබෝන් පමුදි ආයිබෝන් ෂෙෆ් අද බොහොම සුන්දර දවසක් බොහොම ලස්සන දවසක් තමයි උදා වෙලා තියෙන්නේ ෂෙෆ් ඒ වගේම තමයි සිරස ටීවී මහගෙදරට එන අපේ පවුලට එන හැමෝටම අපි රසවත් කෑමකින් අනිවාර්යෙන් සංග්‍රහ කරන්න ඕනේ. ඉතින් හැමදාම වගේ විශේෂ දේවල් අලුත් දේවල් තමයි ෂෙෆ් එක එක්කතු වෙලා මම හදන්නේ. අද මොනවද අපි හදන්නේ? මොනවද හදන්නේ? අද හදනවා අපි ෆ්ලැට් බ්‍රෙඩ් එකක්. ඒ කියන්නේ පාන් වර්ග තියෙනවා ෆ්ලැට් බ්‍රෙඩ් කියලා. ඒ කියන්නේ රොටි වර්ග. ඒකට කියනවා අපි ෆ්ලැට් බ්‍රෙඩ් කියලා. ඒකට කුරුම්බයි කුකුල් මසුයි එකතු කරලා සලාඩ් එකක් කුරුම්බා කොහොමද මේ කුකුල් මසුයි කුරුම්බා සාමාන්‍යයෙන් බීලා ලොඳ කනවනේ කුරුම්බා ලොඳ කියලා කියනවා කලටි කියලා මේකෙන් කෑම වර්ග හදනවා මේ ඩෙවල් වර්ග තෙල් දාන්න උයන්ඩ කරන්න ගන්න පුළුවන් අපි සලාඩ් එකක් හදන්න යන්නේ කුකුල් මසුත් එක්ක එකතු කරලා හරි අපි බලමු මොනවාද මේ දේවල් හදන්න අවශ්‍ය වෙන දේවල් කියලා ලුණු ගම්බිරිස් තියෙනවා තක්කලි සෝස් ටිකක් තියෙනවා මයොනිස් සෝස් තියෙනවා බටර් ටිකක් ඊළඟට කටු අයින් කරපු කුකුල් මස් කටු අයින් කරපු කුකුල් මස් තියෙනවා කුරුම්බ ටික පොඩියට කපාගෙන තියෙනවා මේ කුරුම්බ කියන්නේ අර කලටි පොල් වලට ඉස්සෙල්ලා කොටස තමයි අරන් තියෙන්නේ නැත්නම් අපි මේ කුරුම්බ ලපටි ඒව ගත්තොත් එහෙම වතුර වගේ දිය වෙලා යනවා ඉතින් චුට්ටක් මෝරපුවා කලටි වෙන්න ඉස්සෙල්ලා ඊළඟට පාන් පිටි ටික ලූණු තක්කලි මාළු මිරිස් සලාද කොලයක් පිපිඤ්ඤා ගෙඩියක් තියෙනවා ඊට අමතරව මම ඩෝ එකක් හදලා ගිනල්ලා තියෙනවා වෙන්දට නම් අපි මෙතන හදනවා ඒකේ මොකක් හරි විශේෂයක් විශේෂයක් තියෙනවා මේක මේ ඩෝ එක හදාගෙන තියෙන්නේ පිටි බිත්තරයක් බේකින් පවුඩර් ටිකක් එකතු කරලා වතුරෙන් අනලා තියෙන්නේ මේක හදාගෙන පිපෙන්න හදාගෙන ඇවිල්ලා තියෙන්නේ කලින් පිපෙන්න කියලා ගත්තා මේක පෑයක විතර කාලයක් තියෙන්න ඕනේ මේක සාමාන්‍ය රොටියක් වගේ නෙමෙයි මේක රවුම් ඔතන්න ඕනේ හින්දා පිපෙන්න ඕනේ ඒක පෑයකට වැඩි කාලයක් පිපෙන්න ඕනේ මේකට මොකක්ද අපි දාපු නම මේ වනාවක් කියන්න හරි හදලි වල වෙනකොට ඒක විදිහත් එක්ක බලලා අපි නමක් දාවුනේ හරි ඔන්න ඔය විදිහට තමයි අද අපි මේ පැත්තේ කෑම ටික හදන්නේ අනුර කොහොමද ඔය පැත්තේ සුන්දර කතා බහ කියලා අපි බලමු කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා අද ඇවිල්ලා ඉන්නේ හරි ආත්මීය ආදරණීය කෙනෙක් කවුද කියලා බලන්න ඕනේ අනුර හරි පවුන්දි දැන් සංගීතය වාඩ ගොඩාක් සමීප දෙයක්නේ
නේද ඔයාට මම හිතන්නේ හැමෝටම සංගීතය සමීපයි දැන් ඔය සංගීතය කියන්නේ මොකද්ද කියන කාරණය මේ ලෝකේ විශ්ලේෂණය කරන්න ගියොත් ඔකට නිර්වචනයක් දෙන්න ගියොත් එමු කමාරුම කාරණයක් නේද දැන් ඔකට එක එක කතා තියෙනවානේ හැබැයි මගේ අර්ථකථනය තමයි සංගීතය කියලා කියන්නේ ආත්ම ප්‍රකාශනය මොකද අපි දුකකදී අපි සතුටකදී අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අපි ඒ දුක සතුට මේ සියලු දේවල් සමනය කරගන්න පාවිච්චි කරන්නේ සංගීතය. එහෙම නැත්නම් ගීතය. හැඟීම් හුවමාරුවක්. හැඟීම් හුවමාරුවක්. දැන් සමහර වෙලාවට සමහර ගීත ඇහෙද්දී අපේ හැඟේ අපේ හදවතේ කොහෙදෝ තැන්පත් වෙලා තියෙන සමහර හැඟීම් පොඩ්ඩක් ඉති කැවිලා සමහරට අපේ ඇස් වලට කඳුළු ටිකක් එනවා. සමහරට අපිට අපේ මුවට හිනාවක් එනවා. මේ සංගීතයේ තියෙන මේ ආත්මගත ප්‍රකාශනයත් එක්ක. හැබැයි මේ දේ කරන්න ඒ සංගීතයට අර නිසර්ගයෙන් හමු වුණු අපූරු කටහඬක් තියෙනවානේ අනිවාර්යෙන්ම නේද මේ සමහර හඬවල් තියෙනවා අනුර ඒවට රිප්ලේස්මන්ට් නැහැ ඒවා ප්‍රතිස්ථාපනය කරන්න බෑ ඒවා අපේ හදවත් වල ගැඹුරුම තැන හරි රස්සෙන්ට සලකුණු වෙලා තියෙනවා යුග ගණනාවක් ගියත් ඒ අනන්‍යතාවය ඒ ලකුණු කරපු ලකුණ කවදාවත් නැකෙන්නේ නැහැ කුටිම්ම ඒවට රිප්ලේස්මන්ට් නැහැ දැන් ඔය 90 දශකයේ මුල් භාගයේදී ඔන්න ඔයවැනි කටහඬක් මේ ලංකාව වසඟයට ගන්නට සමත් වුණා එක ගීතයක් දෙකක් තුනක් එද්දී මේ ගීත ටිකෙන් මේ කටහඬ අඳුනනවා විතරක් නෙමෙයි මේ කවුද මේ කටහඬ ඕනේ මේ සංගීතය අපිට ඕනේ කියන දේවල් මේ ලංකාවේ ජනතාව වැළඳ ගන්නට පටන් ගත්තා. එදා ඉඳලා දශක ගණනාවක් ගත වුණත් ඒ කටහඬට ඔයා කිව්වා වගේ කිසිම ආදේශකයක් නැහැ. කිසිම ආදේශකයක් නැහැ. මේ සියල්ලටම වඩා ඒ හදවතේ තියෙන සුන්දරත්වය ඊටත් එහා පැත්තේ. ඔහු ගායකයෙක් විතරක් නෙමෙයි හොඳ වාදකයෙක්, ගීත රචකයෙක්, සංගීත නිර්මාපකයෙක්, ගුරුවරයෙක් මේ ඔක්කොම දේවල් අපිට කියන්නට පුළුවන්. එහෙම එක්කෙනයි ඉන්නේ. आत्मा ये नगीम मार आई बोवन आई बोवन ऐसा आई याद है पैमिनी महारी मसातुटा आलोक क्या दें मैं तात तक ये दिन मैं संगीत गुना अंग पुताला डर दुन्ने तं वैडक नहर मैं के होंदो मधे तो माई ये तीन न ये आत्म प्रकाशी ये हाँड पुताला दिन न टम पीर ला दिन कहो देवी लाइनी आदरणीय पुताला दिन न माधा पित्त के कतुए ना मा වැඩකටයුතු කරගෙන යනවා අලුත් සින්දුවක් කෙනා සින්දු දෙකක් එනවා ඉතින් මේ දෙන්නගේ සපෝට් එක ඇතුළු ඔව් ඒවා ඉදිරියට මේ අහන්න පුළුවන් වෙයි අනිවාර්යෙන් අපි ඊට දැන් කතා කරමු ඊට කලින් දැන් මම මයුරගෙන් පටන් ගන්නවා මයුර දැන් ලංකාව ලියතඹරා ගීතේම්ම වශී කරපු කටහඬ නෙමේ දැන් ඔයාගේ පුංචි කාලයේ වෙද්දී තාත්තා කියන්නේ ලංකාවේ කාර්ය බහුලම ගායකයෙක්. මං හිතන්නේ ගෙදරක ඉන්නම නැතුව ඇති. හවස් වෙද්දී මියුසිකල් සෝස් මේ හැම දෙයකටම තාත්තා යනවා. තාත්තා කොයි වගේ චරිතයක්ද? මං අහන්නේ මේ ආත්මා ලියනගේ කියන ගායකයා නෙමෙයි. ආත්මා ලියනගේ කියන තාත්තා. පුංචි කාලේ කොයි වගේ චරිතයක්ද? පුංචි කාලේ කියන්නේ අපි ඉල්ලන දේවල් ඉතින් අපිට සෑහෙන අරන් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට අර කවදාවත් බෑ එහෙම කියලා නෑ. කියන්නේ පුළුවන් කාලක පුළුවන් කාලේ අමාරු කාලවලට හැමදේකම දෙයක් කිල්ලුව මට මල්ලට ඒ දේවල් හැමදේම අරන් දීලා තියෙනවා අනිත් එක අපේ ගෙදර හරි يعني පොඩක් සැරයි ඔය දෙන්නම සැරයි ඒ කාලේ සැරයි ඉතින් අර දවල්ට දැන් හරි සුන්දරයි ඉතින් අර يعني තාත්තා ගෙදර ඉන්නකොට يعني මෙයා ඉතින් එළියට ඒ දවස්වල බයින්නේ ෂෝට ගාගෙන සරම ගාගෙන තමයි වාහනේ උනත් යන්නේ يعني එයාගේ අර සරලවම විදිය තමයි ජීවිතේ ගත කරේ. ඉතින් ඒක අපිටත් ඒ විදිහටම වෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අර වෙනස් මිනිස්සෙක් වෙන්න නැතුව අපි විදිහට ජීවත් වෙන්න ඕනේ දේ අපිට කියලා දීලා තියෙන පොඩි කාලේ ඉඳන්. කුමරු තාත්තා ගැන චූටි කාලේ තියෙන මතකය කොයි වගේද කියන තැනින් අපි කතාව අපිට මේක දිග කතාවක්. අපි ඒ දිගතාව ගමු. මම මේ සමස්තය අහන්නේ මොන වගේ මතකයක්ද ඒක පාඩම දැනෙන්නේ මේ තාත්තා ගැන කියනකොට. තාත්තා ගැන කියනකොට තියෙන්නේ ලෝකෙන්න හොඳම තාත්තා තමයි මට ඉන්නේ. අයියගේ වගේ අර කියන දේ හැමදේම අරන් දෙනවා.
කියන්නේ වැරද්දකුණාම ගේන්දි තරහා යනවා. ඊට පස්සේ අනිත් පැත්තට ආයි තාත්තට දුකේ දෙනවා අපි. එහෙම වුණා. සරල. සරලයි. දැන් මේ කතා ටික අහනකොට වැඩසටහන ආරම්භයේම ආත්මලියනගේ මහත්මයාගේ ඇස් දෙක චුට්ටක් බලන්න. නේද? ඒ අර යෝධ පුත්තු දෙන්නෙක් දෙපැත්තෙන් තියාගෙන ඉන්නකොට තාත්තා කෙනෙකුට දැන් ආඩම්බරය. අපි ඒ ප්‍රශ්නේ මට මුලින්ම අහලා මට ඒක නිසා ප්‍රමුදි පටන් ගන්න හිතෙනවා. ඔය දෙපැත්තේ ඉන්නේ අත් දෙක, ඇස් දෙක, ශක්තිය. මේ පුතාලා දෙන්න ගැන චූටි කාලේ ඉඳලා තියෙන හැඟීම කොයි වගේද කියලා තනින් අප පටන් ගමු. එකෙන් මම මේ දෙන්නටම එකෙන් මම සැලකුවේ එක වගේ. ඒ කියන්නේ ඒගොල්ල දෙන්නගේ ඉගෙනීම අරගත්තොත් දැන් මේ ලොකු පුතා අරගත්තොත් මෙයා කරා ගොඩක් දේවල් කරා. සොෆ්ට්වෙයා එන්ජිනියර් කෝස් එක කරා. එතකොට තව ඕපන් යුනිවර්සිටි ගියා. මෙයා එවෙන් අරන් තියෙන රිසල්ට්. නමුත් මේ දැන් පොඩි පුතා එහෙමයි තින්. නමුත් මේ අර ගහේ කටු අර උල් කරන්න ඕනේ නැහැ. උල් කරන්න ඕනේ නැහැ කිව්ව වගේ අන්තිමට දෙන්නත් එක්කලා ඕඩියෝ ඉංජිනේර් කෝස් එක කරලා දෙන්නම ඕඩියෝ ඉංජිනේර්ස්ලා දෙන්නේ. ඉතින් අන්තිමට අබැයි ඉතින් මට නිකන් ඒ කියන්නේ හිතුණා මේ මේ දෙන්න කවදාරි අර යන විදියෙන් දැන් මෙයා පොඩි කාලේ ක්‍රිකට් ටිකක් ගැහුවා. දැන් සමහරක් දෙමාපියෝ ගත්තොත් එහෙම අර අහවල් දෙයක් කරන්න ඕනේ. එහෙම මේකක් තියෙනවා. දැන් ගොඩක් ක්‍රිකට්ස් අරගත්තාන් පස්සේ ඒකටත් මම මේගොල්ලෝ ක්‍රිකට් ගහනකොට මම සමහරක් කිට මේ මේගොල්ලෝ ප්‍රැක්ටිස් මැච් ගහනකොට මම මේ මුළු ටීම් එකටම මම ඔය බනිස් දාරවද මම අරන් ගිහලා මම බොහොම ආසාවෙන් ඉතින් බලන් ඉන්න මෙයා ඉතින් පොඩි. නමුත් අපි මම ඒකට මෙයාට මේකම කරන්න ඕනේ කියලා මම එහෙම කවදාකවත් මම කියලා නැහැ. ඉතින් මට නිකන් ඉංගියන් වගේ අර මගේ ඉතින් පුතානේ. ඔව් ඔව්. මට දැනෙනවා මේගොල්ලෝ එන්නේ මේ මටත් ඉතින් මටත් අවශ්‍යයි ඒක. මොකද ඒ කියන්නේ මියුසික් කියන්නේ ඇත්තටම අර සුන්දර දෙයක්නේ. සංගීතය කියන්නේ මං හිතන්නේ ඊට ඒ ඉතින් එහා දෙයක් නැහැ. දෙයක් නැහැ. ඔව්. ඉතින් ගියම්පා අන්තිමට ඉතින් මේගොල්ලෝ ලොකුවේ ගෙන එනකොට ඉතින් ඒ කියන්නේ හැබැයි ඉතින් ඉස්කෝලේත් එහෙමටම සංගීතයටම කියලා අර මං වගේ තමයි. මං ඉස්කෝලේ චිත්‍ර කරේ. ඔව්. චිත්‍ර කළා මම මේ සංගීතයට ඉතින් gedara සංගීත භාණ්ඩ මට තිබ්බ වගේම මේ දෙන්නටත් gedara සංගීත භාණ්ඩ මේගොල්ලෝ ඉපදෙනකොට තිබ්බා ඉතින්. ඉතින් මේගොල්ලෝ කැරකිලා අන්තිමට ඉතින් දැන් දෙන්නම ඒගොල්ලෝ හදා ගන්නවා සින්දු. ඉතින් සමහරක්ව මම ලියනවා. ඉතින් දැන් මේ පොඩි පුතාට සින්දු ලියලා තියෙන දා ලොකු පුතාට මම සින්දු හදලා තිනවා. ඉතින් ඒ නිසා මට ඉතින් ලොකු අර ඒ කියන්නේ ආඩම්බරයට වඩා මට හරි සැනසෙල්ලක් දැනෙනවා හිතට. මොකද අර ආත්මට යම් කිසි කාලෙදී අපි හැමදාම ජීවත් වෙන්නේ නැහනේ. නමුත් අර ඒ දේ තියෙනවා. ඉතින් දැන් පොඩි පුතා සිං කරනවා, ලොකු පුතා සිං කරනවා. ඒ දෙන්නම මියුසිෂන් මියුසිෂන්ලා. අර ඒක වැදගත් වෙන්නේ. නිකන් කියන්නේ නැහැ. මේගොල්ලෝ භාණ්ඩයක් ප්ලේ කර දැන් මියුසිෂන් කියන එක තියෙනවා. ඉතින් මට ඒක දැනෙනවා. ඉතින් හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම තමන්ගේ උරුමය දරුවෝ තව අඩියක් හරි ඉස්සරහට ගෙනියනවා නම් ඊට වඩා සතුට වෙන තව දෙයක් නැහැ. ඒක තමයි අනුර බලාපොරොත්තුව කියන්නේ. ඒ බලාපොරොත්තුව නිසාම සියලු දේ දරා ගන්න තාත්තා කෙනෙක්ට අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් දැන් පුංචි කාලේ පැත්තටත් යන්න ඕනේනේ අපිනේ. ආදරණීය මතක, දඟකාර මතක ගොඩක් තියෙනට ඇති. කොහොමද පොඩි කාලේ? දඟයිද? හවද වැඩිම මතකයි. ආ දඟයි පොඩි කාලේ. ඒ කියන්නේ දඟයි කියන්නේ අපේ නෑදෑයෝ ඒ කියන්නේ මේ අපි එනකොට ගෙදර තියෙන බඩු මුට්ටු එහෙට මෙහෙට කරලා දැන් ඉස්සර සාලේ කැබිනට් එක උඩේම ලස්සනට දෙයක් තියෙනවා නම් ඒව නැහැ. අපි යනකොට ඒව නැහැ. ඒව අයින් කරලා දින මොකද මෙයා ඒව අදිනවා. ඉතින් මෙයාට ආදරේ. අපේ මාමල එහෙම මෙයාට හරි ආදරේ. ඉතින් ඒ මුකුත් කියන්නේ නැහැ. නමුත් ඉතින් අර ඉතින් මෙයාට ඒව ගානක් නැහැ. මෙයා ඉතින් දැලා කරලා රෙමින්නම් ඔක්කොම මෙයා හරි කූල් නේද? මෙයා හරි කූල් නෑ. මෙයා මේ මෙයා පොඩ්ඩක් දඟයි. එයාට ගුටි කන්නේ කවුද? මම තමයි කන්නේ. මෙයා මෙහෙම ඇදින්. ඒත් මං ආදරේ වගේම තමයි
අර අනිපැත්ත ගහලා තෙල් ගානවා. දොඩම ගහලා ඉවරලා ඊට පස්සේ මම තෙල් ගානවා අඬන්න තෙල් ගානවා. ඉතින් ඒ වගේ අපිට විතරන්නේ සතුන්ට තෙල් ගන්න ඕනේ. ඒක පූසෙක් කිරියා. පූසෙක් කියලා ඕමාරි පැටියා පැටියා කාලේ ඉතින් ගෙවල් වල පොඩ පැට වවුල්නේ. ඕමාරි උට මාර තුනක් ගෑදු මම කරේ ඔන්නේ දඩක් කළා මේ උට පාරක් ගහලා. අම්මත් දැකලා ගැවුර පොඩක් කියලා මොකද්ද ඒක හෙව්වි කියලා ඌට පස්සේ දැන් පූසත් පොඩ්ඩක් අවුලෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ විනාඩි 5ක් ඇද්දි සතා නැහැ. දැන් අම්මත් තෝරන අපිත් තෝරන දැන් ඌට එන ආදරෙන් ඇති කරේ ලස්සනට පිට බෝලේ වගේ ඇදුවා. පූසා නැහැ දැන්. දැන් අපි හිතුවා හරි මොකක් හරි වෙලා ඇති අනම්මනම් කියලා මූ දැන් එළියට ගිහලා මාත් ඉතින් ඌ වැදිච්ච පාරට හිමින් ගැහුවට සැරට වැදුනා ඒක. එළියට ගිහලා මොකක් හරි වෙලා ඇති කියලා. පල්ලේ ඇඳ යටින් කේන්ද්‍රි ගාන සද්දයක් වගේ ඇහුණා. මම යට බලද්දි පූසගේ මුළු ඇඟේම තෙල් ගා. හරි ඌට ලෙව ගන්න බෑ. ඌ එළිය දාගෙන ඊට පස්සේ එළියට නම් මම මේ මොකද්ද මේ වගේ තියෙන්නේ කියලා. දැන් ඌට මං ගැහුවානේ. ඊට පස්සේ එහෙම ගිහලා ඌ බාත්รูම් එකට ගිහලා ඌ කෑ ගන්නවා මල්ල අතෝනි දෙනවා බාත්รูම් ඌව නාවල කරලා ඔක්කොම මෙව කරලා ඉඳා බලගේ පූස කියලා දීලා ගෑන්න. අපි දන්නම සමහර ප්‍රසිද්ධ චරිතවල තියෙන දරුවොන්න තියෙන දේවල් කතන්දර ගොඩක් දේවල් හැබැයි ඒ කරදර උසජි පුතු දෙන්නෙක් ඉන්න එක කතාවක්වත් අහන්නේ නැතුව අද සමාජයේ හොඳට ඉන්නවා. සමහර වෙලාවට සැර වෙන්න ඕනේ. හැබැයි ඒ සැරත් එක්ක මේ ආදරය අපි පෙන්වන්න ඕනේ. ඒකනේ ගහලා තෙල් ගහන්නේ. නැත්නම් නිකන් ඒ ගහලා දාලා යන්න පුළන්නේ නේද? ඉතින් ඒ දේ තියෙනවා. ඒක තමයි මං හිතන්නේ වැදගත්කම. ඒක තමයි මං හිතන්නේ ළමයින්ට දෙන්න ඕනේ දේ නේද? අපි ආදරය කරන්න ඕනේ. හැබැයි අපි සුදුසු අවස්ථාවේදී වැරද්ද පෙන්වලා දෙන්නටත් ඕනේ. මේක තමයි මේ අපි මේ මේ දේවල් වලින් මේ කතාබහ වලින් ගන්න තියෙන දේවල්. හරි අපි අපි මුළු තැඟකට ගිහිල්ලෙමු. අපිට මේ ආත්මය මෙතන තියාගෙන නේද? නිකම්ම මෙහෙම කතා කරගෙන ඉන්න හරියන්නේ නැහැ. සංග්‍රහ කරන්නත් ඕනේ. අපි සින්දු අහන්නත් ඕනේ. අනිවාර්යයෙන්. හරි. නිෂා. ඔව්. ඔව් අනර දැන් අපි මේ පැත්තේ හදලා තියෙන්නේ මොකද්ද හදලා තියෙන්නේ? රොටි එකක් හදලා. රොටි එකක්. කලබලේ වැඩිකම පෙරලෙනවත් එක්ක බඩු. හරි. මේ රොටිය මේ හදන විදිහ පොඩි විශේෂත්වයක් තියෙනවා මම ඒක කරලා පෙන්නන්න. කරලා පෙන්නන්න බලන්න. මේ මේ. මෙයාගෙන් මම ඉගෙන ගත්තේ. අපි ගෙදරින් හදාගෙන අපේ ඩෝ එක මෙන්න මේ. උ. මෙහෙම නේද? පිටි ටිකක් ගා ගන්න ඕනේ. අයියෝ කියලා දුන්නාම මතක තියා ගන්න ඕනේ මේ. මේක තුනී කරන්නේ නැහැ. මේක අතින් මේක අපි පැයක් විතර කාලයක් අනලා තියලා තියන්නේ මේ. අතින් නිකම් මැදෙනවා මේක ඉරෙන්නේ නැහැ. මේ සීට් කරන්න තුනී කරන්න කො ඔයගේ කො හරි හරි මං කරනවා චෙෆ් ඇඟිලි වලින් අපි දෙපැත්තට මේක දානකොට නිකම්ම මේක ඇදිලා එනවා මට නම් ඒක කරන්න බෑ හැබැයි අනුර හරි විශේෂත්වයක් තියෙන මේ චෙෆ් හැමදාම මට මේ දේවල් මේ විදිහට කියලා දෙන්නේ මේ සජීවීව කියලා දෙන්න හේතුව අපි ගෙවල් වල අම්මලා උයනකොට චූටි දරුවන්වත් මේ විදිහට එකතු කරගෙන කරනවා නම් ඒ කෑම තව රසවත් වෙනවා ඒ වගේම තමයි අපේ දරුවන්ට දේවල් ඉගෙන ගන්නත් පුළුවන් නේ චෙෆ් හරියට මම ඉගෙන ගන්නවා වගේ නේ ඒ වගේ අපි කුකුල් මස් ටිකට ලුණු ගම්බිරිස් ටිකක් කියලා අපි බටර් ටිකකින් ටෙම්පරාදු කරගන්නවා ඊළඟට තමයි අපේ සලාඩ් එකේ පියවර එන්නේ එතකන් අපි රොටි එක හදනවා ඔව් ඊට පස්සේ අපි රොටි එක හදලා රොටි ටික ඉවරුනාට පස්සේ කියන්න මේ පැත්තේ මොනවද වෙන්නේ කියලා හා එහෙනම් දැන් ඔතන මේ ඔයගේ ලස්සන වැඩක් යනකොට හරිද ඔකට පොඩි සින්දුවක් එහෙම අහගෙන ඔය වැඩේ කරන්න තියෙනවා නම් තව හොඳයි නේද ඔව් නේ ඈ ඉතින් ඒක නිසා අද අපි සජීවීවේ අවස්ථාව ඒගොල්ලන් දෙන්න ලෑස්ති මේ ආත්මා ලියන හැසගෙන අපි කතා කර කර ඉන්නේ අනුර විශේෂයෙන්ම දැන් මේ තාත්ත කෙනෙක් කිව්වම හරි වගකීම් සහගත බවක් තියෙනවානේ ඒ නිසාම වෙන්නට සමහරක් වෙල ටිකක් තරහ යන්නේ ආවේගශීලී වෙන්නේ බය වෙන්නේ මොකද දරුවෙක් කියන්නේ වගකීමක් තාත්තෙකුටනේ දැන් මයුර පුංචි කාලේ ඉස්කෝලේ ගිහලා ඉවරලා අපව ස්කූල් යන්න කියන්නේ නැතුව වෙන තැනකට එහෙම ගියාම තාත්තට ටිකක් තරහ යනවානේනේ මතක දෙ සිද්ධිය. ඔව් ඒ කියන්නේ මේ මම ගොඩක් පොඩි කොහොමද මම දැන් 5 6 වගේ වගේ පොඩි පොඩි වයසක අපේ මහප්පා වැඩ කරපු තැන තිබ්බ ස්කෝල්ට හරි කිට්ටුව. තාත්තේ අපේ ලොකු මහප්පා. මම කොහොම හරිත් මම ඇත්ත එක්ක ගෙදර එන්න ආසයි. මම ඉතින් ස්කෝලේ ලෙවල් එක මම මහප්පත් එක්ක එන්න බලාගෙන මම ගියා මහප්පා වැඩ කරන තැනට. එතට ගිහිල්ලා මම ඇත්ත එක්ක ඒ දැන් ඒකට තේලා ඉඳලා එයාගේ වැඩේ කරන පස්සේ මම එන්න දැතදී ස්කූල් යනකම් ඉතින් ගේගමින් යනවා. යද්දි දැන් මම නැහැ. මෙයා ඉතින් අම්මත් බය වෙලා මෙයාත් බය වෙලා තාත්තා කෙලින්ම ගිහිල්ලා තියෙන ස්කූල් යන්න ගෙදරට නේද ගියේ?
වෑන් එකේ ඩ්‍රයිවර් කී ගෙදරට ඔව් ඒ කියන්නේ හරි හොඳයි අංකල් හරි හොඳයි ඉතින් මගේ තියෙන පණ්ඩිත වැඩක් ඉඳා එයාගිල්ල බැලලා මොකක් කරුණොත් එනවා ඊට පස්සේ ස්කෝලේට ආයේ ගිහිල්ලා මම නෑ ඊට පස්සේ ගෙදරෙද්දි මං ඊදාසර ෆෝන් සනම් මරන් එම ලුකුවට නෑනේ මේ මම ගෙදර ආවා ගෙදර ආපු ගම කොමරේ තාත්තා නම් විතර සැරවුන්නේ නෑ මෙයා ඉතින් බයත් එක්ක ඉඳා ගෙදර ගියා අම්මලා දුන්න ටට්ටක් ගාලා පාරල දුන්න කොයි දයක් ඔය යන්නේ මෙතන නම් නරනොස් තේ බලලා ගියා ඔව් කියලා හරියට බය වුණා එදා බය වෙලා ඉතින් මේ කියන්නේ දැන් මට දැන් තේරෙන්නේ ඉතින් يعني අපිට ප්‍රශ්නයක් වුණොත් උනාට පස්සේ මේගොල්ලෝ කොච්චර බය වෙනවද ඒකනේ ඔව් දැන් බය වගේ විතරන්නේ ඒකට වඩා දැන් මම මේ ස්කූල් වෑන් එකත් ඇත්තේ ගේම ඉල්ලුව ගිහිල්ලා ඔව් කෙලින්ම ආයි මේ මනුස්සයා තොල් මංගල ඉතින් නෑලා උටයි නෑ ओके ओके तीन देख तमा दंग दर्वेग समहार कारण वाली दिमापी तरह अगे हदवत अतुंग कुछर वेदना वादी कारण दाने दिमापी उनाट पास विरा लमे गहन पारक दी लमेट रिदेन अब इटा सीय दहस गुनिया ये गहन पारती नम टारी तातारी एक दाने दिमापी उना एक तमाइ मे लोके तीन दे दिमापी उंगे वेदना समाट पिटकरा ने ඒගොල්ලෝ තියාගෙන එක තමයි දරාගෙනීම මේ ළමයි උස්මහත් කරන්න. සහනුර මේ හරි බයෙන් ඉන්නේ කොහෙලාව. ඕ මොනවා වෙයිද කියන කාරණා. මොනවා වෙයිද හැම්තිස්සෙම ආරක්ෂා කරගන්න ඕනේ පරිස්සම් කරගන්න ඕනේ. ලේසි නෑනේ මේගොල්ලෝ. වගකීමක් නේ දරුවෙක් කියන්නේ. කොල්ල දෙන්නෙක් කියන්නේ ලේසි නෑ. ලේසි නෑනේ. දැන් අර මේ කොළඹට ඇවිල්ලා තාත්තා රේන් කෝට් එකක් ඕනේ කිව්වට පස්සේ ගෙනල්ලා දීලා කවුද ඒක උඩේ ඉඳලා බිමට පැන්නේ? ඒ කුමරු බිම බලාගෙන. ඈ කවුද වෙන්නේ ඇදුවේ? मट कि मुखदेश මේ දැන් බැරි මතන දැන් වල වදේනද තාත්ත දැන් ඉල්ලන්නේ හොඳම ජාති රේන් කෝට් එකක් තමයි ඉල්ලුවේ නිකන් අර නෝමල් එහෙම ගන්නෙ මේ දැන් ඔතන ඝන ගම හොඳ මේ දැන් මෙහෙ ඉත කළුතරද බැලුවට තිබ්බෙත් නෑ මෙයා කොහමාරි උදේ නැගිටලා තකානිය කෝ ගිහලා කොළඹින් ගෙනාවා ආයේ වෙනුවෙම ගිහිල්ලා ඌ ඒ වෙන වැඩ නම් ඉතන වැඩත් නතර කරලා ඔය රේන් කෝට් එක ගන්නම ගියා හරිද ඌක ගිහලා කොළඹ ගිහලා කොහමාරි කොළඹින් ගොවලා කොහමාරි අරන් ඇවිල්ලා දැන් මෙයාට දුන්නා ඉත රේන් කෝට් එක කියලා දුන්නා දැන් මාත් දැන් අර දැන් රද්ද යකට කියලා ගෙනා එන ආදරෙන් ගත්තා තැන්ක් යූ කියලා මිනා දැන් ගියා කාමරේට දුවගෙන ගියා ගිහිල්ලා දැන් අපි පල්ලෑටලා අපි දැන් කතා කරගෙන ඉන්නකොට එක පාට මොකද්ද නමක් කියාගෙන යකා වගේ පැන්න පල්ලෑට වඩිපෙලේ බලන්න තාත්තා මේ මොකද්ද මේ කරගත්තා කියලා මේක රොයින් කෝට් එක මේ දෙපැත්තෙනු කපලා ඉතින් කපලා ඊට පස්සේ දිගට තියෙන එක මෙහෙම මෙම කෑලි 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 ඉතින් කපලා ඒක ඇඳුමක් හදලා ඒකෙන් ඇඳුමක් හදලා කඩුව කෑලි කඩුව කුත් ගහගෙන මේ පැත්තට මේ පැත්තට අපි බය වුණා ඊළඟ අපරකට මෙයා හිටියේ වැස්සට කියලා බලන්න මේ ඇඳු ඒ වෙන දවාර වැඩ නවත්තලා ඔක්කොම කොළඹ ගිහින් රේන් කෝට් එක අරගෙන ඇවිල්ලා තිබ්බේ ඉතින් පැය භාගයක් තිබ්බේ නේ රේන් කෝට් එක अरे निर्माण शैली ओ नेद अरे ಒಂದು ದೇವಲ್ ದನ್ ಶೇಫ್ ಏಮ ದೇವಲು ತೆಲಾ ದಿನ ಈ ದಿವಸಲ ಪೊಡಿ ಕಾಲ ಕರೆನ ದೇವಲ್ ಪೊಡಿ ಕಾಲ ಕರೆನ ದೇವಲ್ ಅರೆ ಮನೋದ ಕಣ್ಣೆ ಈ ಕಣ್ಣೆ ಮಂಗ ಯಾಟ ವೆನಮೆ ಗಿನ್ನ ಮನ್ ದನ್ನೋನೆ ಮೇತೆ ಇತುರು ವೆನ್ನೆ ಆ ಕಿಲ ಮೇ ಕೊಂಬ ಕೈಲ್ ಗ್ರೇಟ್ ಕಲ್ಲ ಪೊಡಿ ಡ ಕಪಲನೆ ತಿಯೆನ್ನೆ ಓಕ ಇತುರು ವೆನ್ನೆ ಮೇಕ ಹದನ ಕುಡೆ ಹಿಂದೆ ಯಾರ ವೆನಮ ಲುಕು ಕೈಲ್ ಗೆನಲ್ಲ ತಿನ ಅಪ ಹಪೆ ಓ ಗ್ಯಾಲ್ ಮೇ ಆಸೈನಿ ಪೋಲ್ ಕುರುಂಬ ವಗೆ ಹಪಲ ಕನ ದೇವಲ್ ಇದೆ ಯಾಟ ಕಣ್ಣೆ ತಿಯೆನೋ ಅದೆ දැන් අපි රොටි එක හදාගත්තා චිකන් ටික grill කරගත්තා ලුණු ටික කපාගත්තා ලුණු කපනවා ඒකම මේ මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා තව පාරක් පෙන්නන්නලු රොටියක් හදන හැටි මොකද ඇත්තට මේක අපේ අතට හුරුයි මේ අපේ අතට හුරු හින්ද කරනවා බලන් ඉන්න ගෘහණය මේ ඉස්සෙල්ලම මේ බෝලේ අරගෙන අපි හදාගත්ත පිටි බෝලේ අර මේ ඇඟිලි තුඩු වලින් දෙපැත්තට ඇද ගන්නවා මේ එතකොට මේක කෝප්පයක් වගේ ඊට පස්සේ මේ කොණෙන් මේ අයිනෙන් මේ ඇඟිලි තුඩු වලින් අපි තලනවා එතකොට නිකම්ම මේක මියාගේ ලොකු ඉල්ලීමක් බලන් ඉන්න ගෘහණියන්ට කරගන්න බැරුවෙයි මේක හරියට පෙන්වන්න කියලා මේ මෙතනින් නිකන් අදිනකොට මේක නිකම්ම සීට් වෙනවා දැන් හරි නේද ඔන්න දැන් බලන් ඉන්න කෙනෙකුට උනත් අනුර ඇල්ුවෙන් මේක හදාගන්න
පුළුවන්. මම හිතනවා ෂෙෆ්ට වගේම දැන් අත දැම්මගේ අත හුරු නැහනේ. එතකොට බලාගෙන ඉන්න අපේ ආදරණීය ගෘහණියන්ටත් ඒ වගේ පුරුදුනොත් හරියට ඒ වගේ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි ඒ වගේ තමයි මේ පැත්තේ දැන් අපි මේ රොටි ටික හදලා ඉවරයි. දැන් අපි චිකන් ටික තව අපිට හදන්න තියෙන සලාඩ් එක නේද? සලාඩ් එක හදන්න අපි චිකන් ටික ටිකක් නිමෙනකන් තියෙන්න ඕනේ. ග්‍රිල් කරලා ගත්ත එක පොඩ්ඩක් නිමෙන්න ඕනේ. එතකන් අපි ග්‍රිල් කරේ මේ බටර් ටික. බටර් ටිකකින් අපි ග්‍රිල් කරා ලුණු ගම්බිරිස් ටිකක් විතරයි අපි එකතු කරන්නේ. එකතු කරන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි අද මේ පැත්තේ රසම රස කෑම එක හදන්නේ. හැබැයි චෙප් පොඩ්ඩක් මේ හැපෙනින් වෙලා මාත් එක්ක ඉඳලා මේ දවස්වල නේ. ඔව්. මට ඒක පේනවා අපේ ලා විනා රොටි දැන් මෙහෙන් ගන්නවා මෙහෙට විසි කරනවා එහෙම මෙහෙ දාන පොඩි වැඩ ටිකක් දදා තමයි වැඩේ යන්නේ. මත් හැදිනවනේ මේ ඇස් එක ඉන්නේ නෑ. පුරෙන් කනවා මෙතන. මාත් එක්ක ඉන්නකොට නිදි මත හැදෙනවද චෙප්ට? ඈ? බොරුවට කිව්වේ කන්න පොල් කෑල්ලක් අහ. හරි. හරි. ඔන්න අනුර මේ ඉවරුණාට පස්සේ ඔයාලටත් කෑල්ලක් දෙන්න හොඳේ. හොඳයි හොඳයි. පොල් කමු අපි ඊට පස්සේ. ගෙදර කොහමද මේ තාත්තා ඉඳලා හිටලා කෑමක් හදනවද? ඔව් සෑහෙන හදනවා කෑම. ඒ කියන්නේ ගොඩක්ම මාස් සම්බන්ධ දේවල් තමයි දැන් කොහරි ටුවරයක් ගිහලා ආවට පස්සේ එහෙම මොනවාර දැන් මේකල තමයි ගෙවල් වල නතර වෙනවානේ. නතර වෙලා මෙහෙට ආපු ගාම ටොක් ගාලා ඒක මේ කෑම හදනවා සෑහෙන හදනවා. කෑම විතරක් නෙවෙයි උදේට කොච්චර ඒ කියන්නේ සමහර දවස් වලට ගෙදර උදේ නැගිලා කිරි හදන්නෙත් මෙයා තමයි. ඉතින් ඒ කියන්නේ පාන්දර සමහර ෂෝස් වලට ගිහලා පාන්දර දෙක තුන එනවානේ ගෙදරෙදි. ඒ ආවත් මේ උදේ නැගිලා පාන්දරත් අපට 6ට විතර කිරි එකක් බොනෝ කියන්නේ නැගිට ගාම මේක හරිම අමාරු දෙයක් ඒක. ඒක හදන කිරි එක මී කිරි එක. ඕ හරිම උකුයි. ඒක තියෙනවා මික්ස් කරලා. ඒ ඩාති තියෙනවා නෙස්ට මෝල් පිටිමේ ඒ කාලි දුව ගන්නත් පුළුවන් නේ ලොකු ගන්න නැහැනේ. දැන් නම් හරි අමාරු නේද? ඒ වගේ කිරි එකක් බොන්න දැන් බෑ. දැන් බෑ හරිද? නෙස්ට මෝල් පිටිව තියෙන ඔක්කොම ඩාති දාලා ඔක හදලා පාන්දර 6ට විතර දොරට තට්ටු කරන මම අපි දන්න අම්මේ හරි වැඩේ හරි අද තමයි කියලා. අරපු ගාමද අපි හරි කොතිය තියන් තියා මම බොන්න නෑ බොන්න ඉස්සරහම අරක ගාලා ඉතින් අපි නිදා ගන්න ඒ වගේ අර කෑම හදනවා කෑම හදනවා ඒ කියන්නේ යාන්ගේ හැම જાතියක්ම දන්නෝ නේද ඒක ඉතිහාසෙන්ද කාපු බීපු මනුස්ස කට්ටියනේ ඔකේ ඒක දෙයින කියලා මටත් ඒ විදිහම ඇවිල්ලා තියෙනවා මටත් ඕන කෑමක් හදන්න පුළුවන් සංගීතේ විතරක්ම නෙමෙයි දැන් මේ ආත්මාරිනගේ මහත්මයා කියන්නේ හොඳ ක්‍රිකට් ලෝලියෙක් ඔව් ඒ පුතා ක්‍රිකට් ක්‍රීඩකේ ඔව් අනිවාර්යයෙන්ම ඉතින් අර මේ දැන් ක්‍රිකට් මේ මැච් එකක් හෙම් බලාගෙන ඉන්නකොට දැන් මේගොල්ලෝ ටීවී එක ඉස්සරහම ඉන්න ඕනේ නැහැ. කොහේ හිටියත් ඒ අප්ඩේට් එක හම්බ වෙනවා. දැන් විකට් එකක් හෙම් ගත්තම නේද? ඔව්. මතකද ඒක? ඔව් විකට් එකක් ගත්තම එන අයියෙන් විසිල්ලක් අදිනවා. නේද? හාන්සි පුටට මෙම ගාන සද්දේනවා. කියන්නේ අපි දන්නා උඩින් අර චියේ කරනවා. කියන්නේ ක්‍රිකට් ගිහිල්ලා එන මැච් බලනවා කියන්නේ මං හිතන්නේ. මේක මං හරි ආස. ඔය එකක් වුණත් කැන්සල් කරන්න පුළුවන් මෙයාට. එහෙනම් ඔන්න දැන් සිරසත් එක එකතු වෙන්න පුළුවන් වර්ල්ඩ් කප් එක අපි පෙන්නන. ඔව්. ඉතින් පෙන්නන්නේ ඉතින් ඒක නිසා ඔන්න ආත්මලියනක මහත්යන්ට විතර නෙමෙයි ඔයගොල්ලොන්ටත් එකතු වෙලා බලන්න පුළුවන්. මොන දේ වුණත් අපි ඉතින් ඉන්න බෑ නේද අපේ කණ්ඩායමත් එක්ක. ඉතින් ඒ කාරණේ කියන්න ඕන නිසා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන ගම අපි බලාගෙන ඉමු. ඒ කාරණේ මතක් කරන්න ඕනේ. හරි දැන් අපි යමු පොඩ්ඩක් ඈත අතීතයට. මං කියන්නේ පුංචි කාලේට දැන් මේ සංගීතය කියන දේ මේ අවුලෙන්ම ආපු දෙයක් නේ. ඔව්. ඊතර සංගීත බාන්න තිබුණා. තාත්තා අම්මා අයියලා දෙන්න නංගි නේ අයියලා තුන් දෙනෙක් අයියලා තුන් දෙනා නංගි අක්කා අක්කා දැන් මේ ඔක්කොම මේ සංගීතයත් එක්ක එකට හිටපු කට්ටිය ඉතින් ඒක නිසාම මේ ඒක අර ඉගෙන ගන්න මේ පරිසරයෙන්ම ආපු දෙයක් ඒ හුරුව කොයි වගේද සහ අපි අතීතේ චුට්ටක් මතක් කරගමු ඒ කියන්නේ ඒක ඇත්තටම ඉපදෙනකොටම ගෙදර සංගීත බාණ්ඩ තිබ්බා ඉතින් මගේ ගුරුවරයා වෙන්නේ අයියා මගේ නන්දන නන්දන ලියන නන්දන ලියනගේ අර පොම්මුලේ මගේ පොම්මුලේ සින්දු අන්නේ ගීතේ ගායනා කරන්නේ එතම තමයි. ඔව්. ඉතින් ඊට පස්සේ අපේ කලුතර කලහවුලක් අපි පිටෙව්වා. ඒ කලහවුලේ මාව එයා බොක්ස් ගිටාර් එක මම ඒ දවස්වල ප්ලේ කරනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම වගේ මම හොටෙල්ලේම ගියව කැලිප්සෝ අපි ප්ලේ කරා ගිහිල්ලා. අයියා මාව ඒ කලාවලට බඳ ගත්තා. එතන මම ඉතින් ඔය ප්ලේ කරා. ඊට පස්සේ ම ඒ අතරතුරේ තමයි ඩොට් ඇන් ඩෑෂ් කියලා බෑන්ඩ් එකක්. ඊට පස්සේ බෑන්ඩ් එකේ මේ තනිකර වෙස්ටර්න් අපි ගෑවි සප්ප ක්ලබ් වගේ දේවල් වල නයිට් ක්ලබ් ප්ලේ කරේ. ඉතින් අර ඇත්තටම කිව්වොත් එහෙම දැන් මගේ කලා ජීවිතේ අරගත්තොත් එමේ දැන් සප ක්ලබ් කියලා අරගත්තොත් එතන හරි සොප් ප්ලේ කරන්න ඕන තැන. නයිට් ක්ලබ් කියන්නේ සැරේට ප්ලේ කරන්න ප්ලේ කරන්න ඕන තැන.
ඉතින් ඔය දෙකම එතකොට කැලිප්සෝ කියන්නේ ඒකත් හරි පුදුම දෙයක් මොකද මේ ගෙස් ගාව ඉඳන් සිං කරනවා සිං කරන්න ඕනේ මම මේ සිං කරනවා හරි ලයිට් සිං කරනවා ඊට පස්සේ අපි අර සයිඩ් එකටලා ගාන මුළු හෝල් එකටම ඇයෙන්න අර ඒකෙන් තමයි මට ඔය වොයිස් කියන එක මගේ හොඳටම මම හදාගත්තේ මට හරි කුලක් වුණා මගේ ඔය ඒ බෑන් ප්ලේ කිරිලි එතකොට මට සිං කරන්න හම්බෙච්ච තැන් ඒ සිං කරන්න ඕනේ කොහොමද කියලා ඒක මමම හදාගත්තු දෙයක් මගේ අයියා මට උදව් කරේ එයා එයාගෙන් ওই මම එක් දේවල් හා ගන්න නොටේෂන් එකක් කේම මට අවශ්‍ය වුණොත් එහෙම අයියත් එක්ක සෙට් කළා ලියනවා ඉතින් එහෙම කරනවා මේ අර පුංචි කාලේ ඉඳන් ඉතින් අපි සංගීතම මම ඉස්කෝලේ බා ෆුට්බෝල් ගැහුවා මම ෆුට්බෝල් ගැහුවා ක්‍රිකට් ගැහුවා ඉස්කෝලේ කැප්ටන් කරා අවුරුදු දෙකක් මේ ඒ වගේම මම ස්පෝර්ට්ස් වලට හරි කැමතියි මම මට ක්‍රිකට් තියෙන නම් ඇත්තටම අපේ පුතා කිව්වා වගේ මම සමහරක් වලට ෂෝස් එනවා මම මේ වැඩ තියනවා කියලා මට වැඩ තියනවා කියලා මම කැන්සල් කළා දාන්න කැන්සල් කළා දාන්න මට අර මැච් එක බලන්න ඕනේ ඉතින් සමහරක් හිට අපේ ටීම් එක අර අපේ හිත්රි දෝනෝ හරි ආදරේ අපේ කොල්ලන්ට දැන් කුමරු මේ දැන් ඔය තාත්තා ආත්මාලීනගේ කියන නම ඇහුවත් දැන් ඔය 80 90 දශකයෙන් පස්සෙම කවුරුත් දන්නවා දැන් මේ තාත්තගේ මේ සුප්‍රසිද්ධතාවය එහෙම නැත්නම් තාත්තගේ තියෙන නමේ තියෙන ප්‍රසිද්ධතාවය එයාගේ පුතෙක් හැටියට ඉස්කෝලේ යන කාලේ කොහොමද දැන් මේක වාසියක් වුණාද අවාසියක් වුණාද කොයි විදියටද දෙකම වුණා අර පොඩි උත්තර දෙන්න යන්නේ උමරු බෑ අප්පා ඔතන නෑත්තකම ෆෝන් එකක් බෑ වෙන කෝල් එකක් ගත්තත් එහෙමද කෝල් එකක් ගන්න ඕනේ මේ අපි ලොකු දේවල් හිතේ තියාගෙන කතා කරා අපි දැන් කොහමද දෙල්ම නැතන් නෑ කියලා සමහරක් කියලා මේක ෆෝන් එක ඔෆ් කළා දන්නේ නැහැ අගෙන ඉන්නවා කියලා හිතන්නේ අපි 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 දිගේ කතා කරගෙන යනවා මාන්සර්ල බලනකොට මම උත්තරේ දීලා දෙන්නේ අපි දෙකේ කතා කරා ලොකු උත්තරයක් එයි කියලා තමයි අපි උත්තර බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම කියලා අපි දැන් මම ෂෝට් එකේ ඩිග් ගන්න කියලා දැන් එකම නෑ වාසියක් වුණා දෙකම නෑ එච්චරයි මම කතා කරලා නෝ පුතේ මාත් එක අවුලින්ද කියලා එකම ඔව් ඒක අයියත් එක වරක් ඒක ගෙදරදී දැන් මමත් එන්න දැන් මොකක් කරේ දැන් මියුසික් බයි මියුසික් කරද්දී නම් ඒක මන් දන්නේ නෑ මට වඩා මෙයාගේ මියුසික් නොලෙජ් එක මෙයා හදන සවුන්ඩ්ස් එක මාරම දෙයක් හදන ඒක දැන් මගේ සින්දු වලටත් මෙයා තමයි ගොඩක් කලාට ඔය දේවල් කරන්නේ ඒ වුණත් දැන් අර කතා කරද්දී වුණා මම සමහර වෙලද මම කියනවා රෙකෝඩින් දැන් අපි ස්ටුඩියෝ එක කරද්දී ඇත්තටම පොඩි වෙලාවක් අදින්න එපයි උතන මේ ඔව් ඒක තෝරන සල්ලියක් කම් වෙන්නේ මේ උදුසුස් ගාල වැඩේ කරා මේ අහන උත්තරට කියලා උත්තර දුන්නා දැන් මම එමනේ මම සමහරලාට එන්න වචන ගොඩක් කියෝගෙන කියෝගෙන යනවා ස්ටුඩියෝ එකේ කවුරු එක්කනේ රෙකෝඩින් එක කරා වැඩ නැති එදන්නෙත් නෑ මේවා කියලා ඒ විදි පොඩ්ඩක් එහෙම සමාල්ලාට අනුර මේ උඩු හදා ගන්නත් එපා ඔව් ඔව් වැඩේදී අදහස් සිතුවිලි හැඟීම් වචන වලින් එලියට එන්නේ නැහැ සංගීතයත් එක්ක ගායනයත් එක්ක ඒවා සංවේදනය වෙන අවස්ථා තියෙනවා තව ටිකකින් කුමරුගේ ඒ හැඟීම් සංවේදනය අපි 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 ඒක රස විඳිමු අර ප්‍රශ්නේ මම එහෙමනම් මයිරගෙන් වත් අහමු හරිද තාත්තගේ මේ තියෙන මේ නමේ තියෙන ප්‍රසිද්ධතාවය ඉස්කෝලේ යන කාලේ කොහොමද ඒක බලපෑවේ දැන් පාසලේ සමහර කටයුතු වලදී ඒ දේවල් වලදී ඒක වාසියද ඔයා කොහොමද දඟේ කෙනානේ වාසියක් වුණාද අවාසියක් වුණාද නෑ ඉස්කෝලේ යන කාලේ මම ඇත්තටම පොඩ්ඩක් අඩුයි සහභාගී වුණා මොකද ඒ කියන්නේ ඒක සමහරක්කිට ඒක අර මේ කාලේ හැටියට මට වඩා මම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ තමයි මම සිංගින් පැත්තට ගොඩක්ම මම ප්‍රැක්ටිස් කරන්නත් ගත්තේ ඉස්කෝලේ යන කාලේ අර එහෙම ලොකු මේකක් තිබ්බේ නෑ ඒකින් සමහරලාට මගේ මගේ සිං කරන මගේ නෝට්ස් පොඩ්ඩක් උඩ තිබ්බේ. එතකොට අර අනිත් අයත් එක්ක මට මං කියද්දි මගේ හඬ ඇහෙන්නේ නැති ගතියක් මට හරියට පිච් කරගන්න බැරි ගතියක් තිබ්බා. එතකොට මම ඉස්කෝලේ යන කාලේ ඒත් මම වෙනම මියුසික් ඉගෙන ගත්තා. පියානෝ තමයි කීබෝඩ්ස් අර මං එහෙම ඉගෙන ගත්තා. ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් අඩුයි. ඉස්කෝලේ යන කාලේ තාත්තගේ නමත් එක්ක තියෙන කියන්නේ ඒත් පොඩි පොඩි ප්‍රශ්න තමයි. දැන් සමහරලාට සමහර පීඩස් වල කවුරුත් නැහැ නේ. ඔව්. එතකොට ඉතින් අපි තමයි මම සිං කරන්නේ නැහැ මම ඩෙස්ක් එකට උරුල දෙන මම නෙදි මේ අපි උන් මල්ලා තෝන් දෙදී සින්දු කියනවා
එකදාන ම සින්දු කිය කීට සරේල මට ගෙව පිටට ඕ මම මේ මම නැගිට මොකද මට ගෙව කියන ඔබ තමයි සින්දු කියන්නේ කියලා ඇතුලේ අරන් පරන් කිව්වද මට කියන මම දන්නේ නැහැ මේ ආත්මගේ පුතා නේද සින්දු කියන්නේ පේරන්ට්ස් මීටින් එකක් තියලා තාත්තා නම් යනවා අඩුවේ අම්මා එන්නේ ගිය ගාම අම්මට කියන්නේ මේ 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 සින්දු කියනවා පන්ති ඇතුලේ කොහොමද කියලා සමහර දවස් වලට මම දැන් දැන් මට මිස් කිව්වා මේ මේ මූ ඊයේ එන අයියෙන් කැකක සින්දු කිව්වා කියලා ඊට පස්සේ මම අම්මට කිව්වා මම ඊයේ ගෙදර නෙහිටි මං ඊයෝ මගේ වාසනාවට මං අසනීප කියලා මං ගෙදර ඉතින් ඉස්කෝලේ පන්තියේ සින්දුවක් කිව්වොත් ඒත් මම අහුවේ ඒ වගේ දේවල් තිබ්බා කියන්නේ කරේ අමුතුම මේක හරි දැන් කුමරු වැඩිය කතා කරන්නේ නැහැනේ හැබැයි එයා වැඩ පෙන්නන්නේ මෙන්න මේ විදියට හරිද එයාගේ එයාගේ හඬ පාවිච්චි කරන්නේ එක විදියකට අපි හඬ පාවිච්චි කරන ක්‍රමය අහලා බලමු එහෙම තමයි සමහර අය නේද අපි පෙන්නමු වැඩ පරාසය තාත්තගෙන් ආදරයත් එක්ක හම්බෙච්ච දායාදේ ඒ අනන්‍යතාවයේ හැඬෙත් ඒ විදිහටම තියෙනවා අනිවාර්යයෙන්ම ඉතින් අය වෙන කතා කරන්න ඕනේ නැ මේක මම හිතන අයියගේ ඔව් මම රචනය කරේ සංගීතේ
සංගීත පුතාගේ ආයේ මේ පවුලටම මේක පිටලා තියෙනවා ඉතින් වෙන කතා කරන්න දෙයක් නැහැ දැන් මේ බින්ද ගැන කතා කරන්න ඕනේ ඇයත් සංගීත ගුරුවරියා ඔව් දුවෙක් ඉන්නවා ඔව් අමාලි බිරිඳ එතකොට තිනුලි දහම්සා දහම්සා දුව ඒකෙන් තමයි පුතාලා දෙන්නයි දුවයි එයා එයාගේ තියෙන එයා පොඩ්ඩක් අර නිවේදිකාව වගේ එයාගේ මේක තියෙනවා ඉතින් මමත් ඒකට කැමතියි හැබැයි සංගීත ගුරුවරියා ඔව් ඒ කියන්නේ නෝනා ගුරුවරේ දුවගේ දුව දුව ආ නිවේදනක වැට එයා මේ මේ ඔය ටීවී එකේ ප්‍රෝග්‍රෑම් කරනකොට ඒව බලන් ඉඳ තනියම එයා ඉතින් මාව ඉන්ටර්වයුව කරනවා ඔව් මගෙන් ඉතින් අහලා දැන් කොහොමද ඔයාගේ සංගීත වැඩ කටයුතු මේ ඉතින් ඒ වගේ ඉතින් මමත් ආසයි ඒකට මොකද يعني පුතාලා දෙන්න මේ දැනකොට ඉතින් එයා එයා අර නිවේදිකාය එයා බෑන්ඩ් එක කම්ප්ලීට් ඔව් එයා ඉතින් අර නිවේදිකාවක් වෙන්න තමයි යාගේ තින්නේ ඉතින් මමත් ඉතින් ආසයි ඒක කියන්න බෑ දුව තාම එයා ඉගෙන ගන්නවා තාම පොඩි කන්සර්ට් එකක් ෂෝ එකක් පවුලයත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ නේ කරයි ළඟදීම ඔව් ඉස්සරහට ගීතකුත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා මේ බලමුකෝ නේද දැන් අනුර මේ අර අපි ආත්මාරියනගේ මහත්මයා මේක කාලයකින් දකිනවනේ වන් මෑන් ප්ලේයර් කෙනෙක් විදිහට ප්‍රසංග ගණනාවකදී දැන් ඕක ඊට පස්සේ ඒක කාලයක් යනකොට වෙනස් වෙනවා පුතාලා දෙන්නත් ඒකට එකතු වෙනවා අපි මුලින් කීබෝඩ් එකක් එක විතරයි දකින්නේ ඊට පස්සේ ආපහු තුන් දෙනෙක් විදිහට මේ කන්සර්ට් එක වෙනස් වෙනවා තවදුරටත් වැඩි වර්ධනය වෙනවා ආත්මාලියනගේ විත් ෆෙදර්ස් කියලා මේක වෙන පැත්තකට යනවා ඒක සංදිස්ථානයක් සංගීත ජීවිතේ ඔව් හිතන්නේ ආත්මාලියනගේ මහත්මයාට ඒ කියන්නේ කතා කරන්න පුළුවන් ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ එතනදි මට මාර ශක්තියක් දැන් ලැබිලා තියෙනවා ඒ ෂෝ එකේ දැන් ඒ කියන්නේ මම හිතනවා දැන් මම එදා තනියම ප්ලේ කර කර ඒ කියන්නේ මම ඒ කියන්නේ ට්‍රැක්ස් නෙමේ ගැයුවේ ලයිව් මම ඒ කියන්නේ කවුන්ටර් පාර්ටි තම මම ගාගෙන යනවා මේ සින් කරන ගමන්ම මේ අතින් පාර්ට්ස් ගන්නවා ඉතින් අර ඒ වගේ මම හරියේ නැහැ ලේ ඒ මගේ ගේම් එක මම නමුත් ඔළුව හැබැයි ඒ කියන්නේ ඇත්තටම ෂෝ එක කරලා ඉවරනකොට මම ඒක නිකන් අර ඒ කියන්නේ ගිනි කබල වගේ ඒ කියන්නේ දැන් මට ඒ තරම් මට අර මේකක් නැහැ මට पीड़ने දැන් එහෙම එකක් නෑ දැන් මෙයා ඇරෙන් කරන මෙයා කවුන්ට් කරනවා මෙයා තමයි මේගොල්ලෝ ඔක්කොටම අර මයික් එකෙන් හැමදේම කියලා දැන් ඉතින් වැඩේ මම හිතනයි අර එදාට වඩා මට හරි සනීපයි ඒ කියන්නේ මට මම හරි ෆ්‍රීඩම් එකේ තමයි මම දැන් සෝස්තර දැන් තියෙනවා අපේ ලියතඹරා ලයිව් ඉන් කන්සර්ට් නේ කන්සර්ට් එක මම හිතන්නේ නොවැම්බර් මාසේ තියෙනවා නුවර ඔව් නුවර තියෙනවා 18 වෙනිදාට ඉතින් දැන් අපි රියසල්ස් තියෙනවා අපිට ඒවට අපි සෙට් වෙනවා ඉතින් ඉස්සරහට මේ ලංකාවේ නෙමෙයි මම ඒ කියන්නේ ලෝකෙම වගේ ගහන්න තමයි මගේ ට්‍රයි ඔය ලියතඹර කියන්නේ ජීවිතේ වෙනස් කරපු ගීතය නේද ඔව් ඒ ගීතේ මුල් කාලේ ඇහෙනකොට ඒ තියෙන ස්වරවල තියෙන දේවල් සහ අපිට දැනෙන විදිය ඒකේ ශ්‍රාවකෙන් හැටියට අපි දන්නවා ගායකයෙක් හැටියට ඔබ දන්නවා පුතාලා හැටියට ඔයගොල්ලෝ දන්නවා ඒ නිසා ඒ ගැන කතා කරන්නට ඕනේ මොකද ආත්මා ලියනගේ කියන ඒ ගායකයා බිහි කරේ ලියතඹරා ඒ නිසා අපි ඒ ගීත ගැන චුට්ටක් කතා කරන්න ඕනේ නැත්නම් ඒක ලොකු අඩුවක් දැන් ඒ කියන්නේ දැන් ඕක ලිව්වේ රචනා කළේ රොහණ ජයසිංහ කියලා මගේ යාළුවෙක් එයාට ඒකයි දැන් සිහිනලොවේ කියලා ගීත දෙක මම කිව්වේ මං අර බෑන්ඩ් එක අපි වෙස්ටර්න් නේ ගැයුවේ ඩොට් ඇන් ඩෑෂ් ඩොට් ඇන් ඩෑෂ් එකේ ඉතින් මං සිං කරන්නේ මං ඔය ඒවා පොඩි පොඩි ආමෝනි සිං කරනරෙන් පස්සේ ඉතින් මම අර වෙඩින්ස් වගේ දේවල් වල මම සිං කරනෝනේ එතකොට සිං කරනකොට මටත් ඉතින් අපි බෑන්ඩ් එකෙන්ම සමාරක්කේ ප්ලේස් අපි ප්ලේස් ල මට ඉඳන් ගුවා දැන් අපේ සිංගල් සින්දු කිව්වට ඒක ගෙස්ලාට සෙට් වෙන එකක් එපයිදී පස්සේ මං ඔය ලියතඹරයි සීනලෝයේ කියන ගීත දෙක හදාගත්තේ
ඉතින් රෝහණ ජයසිංහ කෙනෙක් කන හොඳට ලියුවා මං එයාට අදහස කිව්වා රෝහණට මං කර රෝහණ මට මෙන්න මේ වගේ දෙයක් ඕනේ එතන මෙලඩි එකක් දාලාද තිබුණේ ඔව් මං මෙලඩි එක දාලා ඒකත් එක්ක එක්කවලා ලිව්වේ ඉතින් රෝහණත් හරි දක්ෂයි ලිව්වා අර ලා 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 කියලා ගොන් පස්සේ ලිය තඹරා කියලා එයාට ආව ගන්න ඒ මල ගැන එයා ලස්සන්ට ලිව්වා ඉතින් එයා ඒ කියන්නේ ඇත්තටම සමහරක් හිට ඒ කියන්නේ මේ ආදරය ගැන තමයි ඒ කියන්නේ ගැහණිය ගැන තමයි ලිව්වේ එයා අවශ්‍යයි සමහරක් වෙලාවට වෙනවා හරි වාතයක් වෙනවා ඔයගොල්ලෝ ගැන කියන්නේ සමහරක් වෙලාවට එයා ජීවිතේට ඇත්තටම අන්තිමට කියන්නේ එයා ඕනෙමයි කියලා තමයි කියන්නේ මේ අපි රටේ අපි ඉපදෙන්නේ ඒ අනිවාර්යෙන් ඔව් ඉතින් ඒ අම්මා අම්මා කියන්නේ අම්මා ඉතින් දරුවව බිහි කරන් තාත්තා කියනකුත් ඕනේ මේ දෙකම මේ සින්දුවේ මං මට රෝණ හරි ෂෝක් එකකට ලියලා දුන්නා එහෙම තමයි සමහර ගීත නේද එහෙම බිහි වුණාට පස්සේ ඒ දේවල් දැන් දැන් ගත්තොත් මට පොඩ්ඩක් දෙන්න දැන් ඒ සින්දුව මම ඒක මං හොටෙල් සිං කරන්න ගත්තේ මං ඕකේ හැදුවේ 77 විතර හදපු සින්දුවක් ඔව් ඒ කියන්නේ හොටෙල් ප්ලේ කරනකොට ඒක ස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම ඔය බෑන්ඩ් තමයි 89 90 වගේ තමයි ඒක පීක් එකට ආවේ ඔව් 89 තමයි කැසට් පටයකට සින්දු කරානේ හයක් මම ඒ හය තමයි අදටත් කියන්නේ මම සමන්න ලියා ලිය තඹරා සීන ලොවේ ඔය කීපුවා තමයි 89 89 ට ඉස්සෙල්ලා සින් කරේ ලිය තඹරා 78 විතර වගේ අවුරුදු 30කට වැඩි දැන් 30කට වැඩි මම ඒක මට හරි සන්තෝසයි ඒ කියන්නේ පොඩි එකා පවා අනිවාර්යෙන් තාමත් මගේ ලිය තඹරා සින්දුව එහෙම කියනවා පුංචි ළමයි. ඒ කාගෙන් ඇහුවත් ආත්මාලියනගේ කටහඬින් ඒක අහන තරම් ඒක දැනෙන්නේ නැහැ කියන කාරණේ කියන්නටම ඕනේ. හරි ෂෙෆ් ඔය දෙන්න කතාව කරන ගමන් වැඩේ කරනවද? ඔව් අද අපි ගොඩක් චිල් එකේ ඉන්නේ අනුර මොකද මේ අර කුමරගේ සින්දුවත් එක්කත් අපි වෙනම තැනකට ගියානේ. මේ ෂෙෆ් මෙතන පොඩ්ඩක් ඩාන්ස් උත් කරා නේද ෂෙෆ්? හරි මොකද මේ විශේෂත් ඒ තර සතුටින් ඉන්නේ හේතුව මොකද? ඒ කියන්නේ මෙයා හරි සතුටින් ඉන්නේ මෙයා මොනවද කාලාවළු පසුගිය දවස් ටිකේ හරි කියන්නකෝ මොනවත් කාලාව නෙමෙයි අපි සිරස ටීවී මැජික් අයිස්ක්‍රීම් කාණිවල් එකට ගිහිල්ලා නෑ අපි පොඩයි ඒක පොඩංගේ තියෙනවා ඒකයි පොඩ සීතල ගතිය දැනෙන්නේ ඊට වැඩිය දෙයක් තියෙනවා දැන් මේක හදනකොට කෑම එක අද පොඩ වෙන්දට වැඩිය විශේෂත්වයක් දරන්නේ මොකද තාත්තලා පුතාලා ඔක්කොටම කෑම හදන්න පුළුවන් මේගොල්ලන්ට සම්බන්ධ කරන්න පුළුවන් අනික තාත්තලා පුතාලා දිගල පොඩි ප්‍රශ්නෙකුත් එනවා නේද මොකද මේ කොල්ල දුන්නෙක් වගේ ඔක්කොම එක වගේ ඔය යාළු දුන්නෙක් කොල්ලෙක් තමයි දැක්ක ගම මට එක පාඩම ඒක තමයි ආව ගමන් මේ ආත්මයව දැක්කම මට අඳුර ගන්නත් බැරි වුණා මේ ආත්මයව තාමත් මෙච්චර තරුණ විදියට ඉන්නවනේ කියලා ආත්මය කොහොමද ඉතින් දැන් ගෙදර කවුද වැඩිපුරම උයන්නේ මේ දෙන්නට පුළුවන්ද කුමරට එහෙම පුළුවන්ද ඔව් අපේ දැන් කුමරුත් ඉතින් මේ හදා ගන්නවා එයාත් අපේ ලොකු පුතාත් ඉතින් හදනවා ඉතින් මමත් තාසයි මම දැන් මම ওই කුරුම්බා ඒවලට මම හරි කැමතියි කියන මම දැන් ඊයේත් කුරුම්බ ගෙඩියක් එකක් නෙමෙයි දෙකක් දීුවා කුරුම්බකෙට දෙකක් බීලා ලොඳ කෑව දෙකේ ලොඳ උලලා කාලා නැන්නේ සලකන එක තමයි මම අලෝ ඕ ඕ ඕ ඕ මෙතනින් මේ ආගන්න ඕනේ ජෙබ් ගෙන් දැන් ගෙදර ගිහලා හදාගන්න ඒක තමයි අපි මේ කුරුම්බ ලොඳ කෑල්ල කරන් දියලා තියනනම් ආත්මය අස්සන්නනේ මම ඔක්කොම ඉවර කරන්න හිතුව හරි මේ වගේ තමයි සුන්දර විදිහට මේ පැත්තේ කතා බහ යන්නේ माया वेटी रे नीले दुवन कंदुलु तीरे सीने लोवे माया वेटी रे नीले दुवन कंदुलु तीरे Thank you.
තතු සලා පිය වෙලා ඉගිලිලා වෙහෙසිලා සිහිනේ මරා වැඩ පිනවා සිහිනේ ලොලේ මායා වෙති නීලෙ නුවැ කඳුළු තීරේ වගේ ගායනයක් අහන්න මේ තැනට එන්න අර උපතෙන් ආපු හැකියාව විතරක්මත් මදි. තාත්තගෙන් ලැබුණු දායාද විතරක්මත් මදි. ඒකට ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. සතත අභ්‍යාසය තියෙන්න ඕනේ. දැන් මම දැක්ක මේ විරාමයේ අතරතුරත් වෝම් අප්ස් ටිකක් එහෙම කරලා ලෑස්ති වුණා නේද? ලිප් රෝල්ස් ටිකක් කරලා ඒකට ලෑස්ති වුණා. දැන් ඒ වගේ ඔය සතත අභ්‍යාස කියන කාණේදිත් මම හිතන්නේ ආත්ම දෙනගේ මහත්මයා හොඳින්ම මඟ පෙන්වලා තිනවා. දැන් ඔය ආත්මා ලියනගේ විත් ෆෙදර්ස් කියන මේ අද මේ තැනට එන්න අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරා. ඔව්. ඒකට ලොකු උපදෙස් ටිකක් ඔබතුමාගෙනුත් ලැබුණා. අපි ඒකට මතක් කරමු. මමන්නේ. තව. ඔව්. ඒ කියන්නේ බෑන්ඩ් එක දැන් පටන් ගනිද්දි අපි මම තාත්තට කිව්වා තාත්තා මේව කරමුද කියලා. මොකද හරි බයක් තිබ්බා තාත්තගේ වන් මෑන් ෂෝ එකනේ. හ්ම්. කීබෝඩ්ස් තුන දාගෙන තමයි කියන්නේ ගොඩාක් ලංකාවම ලෝකෙම වගේ දැන් මේ ආසේ ඒකට මම ප්ලේ කරන විදිය බලන්න ඒකට තමයි මිස් ඒක වෙනම ඔව් ඔව්. මා දැක්කලා තිබ්බනේ ඒක ආත්ම ප්ලේ කරනව බලන්න. එන්න ඉතින් මං කිව්වට තාත්තු අපි කරමු කරගෙන ඊට පස්සේ කිව්වා බැයි මට සැටිස් වෙනකම්ම ඕගොල්ලෝගේ පැට්‍රිස් එක අරිට මොකද දැන් ආත්මගේ බෑන්ඩ් එක එතකොට මේක බලන්නේ ලංකාවේ දින හොඳ බෑන්ඩ් එකක මට්ටමට තමයි මම බලන්නේ සල්ලි වෙදම් කරලා නේ ඉන්නේ බලන්න ඉතින් එතකොට තාත්තා එනවා සමහර දවස්වලට දැන් අපි අවුරුදු 3ක් විතර පැට්‍රිස් කරානේ ඔව් 3ක් විතර මෙයා එනවා අපි පැට්‍රිස් කරනවා හැමද මුල් කාලේ මං දැන් කොහොමද මදි ආයි යනවා ගහන්නේ කිසිම බැලන්ස් එකක් නැහැ අර මං ආසේ මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක හොඳට සද්දේ එහෙම ඊට පස්සේ මෙයාට තේරුණා මේක මේ හරියන්නේ නැහැ මෙයා චූටි වෙන පරණම ස්පීකර් එකක් ගනනලා කීබෝඩ්ස් බේස් ගිටාර්ස් ඔය ටික ගාලා ඩ්‍රම් එකට මයික්ස් කරන්න එපා ඒ ටික නිකන් තියලා මේකෙන් එන සද්දේට ඩ්‍රමත් ගහන්න පර්කෂනිස්ට් ගහන්නත් ඕන කිව්වා එතකොට ඕගොල්ලෝ බැලන්ස් එකෙන් මේකෙන් ගන්න කිව්වා මං කිව්වා මේකෙන් ගන්න බෑනේ මොකද්ද මේ කියලා නෑ නෑ ඔයා ගන්නකෝ කියලා ඊට පස්සේ ඒකෙන් අපි මාස 6ක් විතර පැට්‍රිස් කරලා ඊට පස්සේ උන තව පොඩ්ඩක් හොඳ එකක් ගිනා මට මතකුනේ කරාටි කිඩ් ෆිල්ම් එක ඔයක කරන්නේ. බිම මදින තැන ඉඳලා පටන් ගන්න ඕනේ කියලා. අපි දන්නේම නැතුව අපි අන්තිම පොලිස් සලා කරනවා. ඊට පස්සේ එහෙම දැන් තමයි
මික්සර් එකක් ගෙනල්ලා දැන් තමයි අපි කියන්නේ ඊට පස්සේ හරි විදිහට බැලන්ස් කරන්න පුළුවන් බඩු ටික ආවට පස්සේ ගත්ත ගාම මෙන්න වදිනව කරට මීපැණි දැම්මම අපි ඔටෝමැටික්ලිම අපේ කනවල හැදිලා ඒ වගේ කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරගුවා අනිත් එක අපි මේක ඇතුළට ගත්තේ මේ මියුසික් ගැන උණ තියන කට්ටියවයි හරියට මියුසික් කරන කට්ටිය. ඒක නැත්තම් මියුසික් කරන්න ආසාවක් තියනවා කියලා එහෙම ගන්න බෑනේ බෑන්ඩ් එකට එහෙම බෑ. ඒ කියන්නේ අනවුන්ස් කරන කෙනාගේ දක්වාම අපි එහෙම තමයි මේව කරලා තින්නේ. තාත්ස අපේ ගොඩක් කොන්සර්ට්ස් වලට සුමිත් කියලා තාත්තගේ හොඳම හිතවතෙක් ඉන්නෝ යංගල් තමයි. ඒ කියන්නේ තාත්තගේ ඉදා ඉඳලා තාත්තගේ හිස්ටරි එක A to Z දන්න කෙනෙක්. අනිත් එකේ ලස්සන තියෙනවා. ඒතකොට තමයි ඒ කියන්නේ අනවුන්ස් කරේ ආයෙ දන්නවා නේද? ඒ කියන්නේ ඒකේ මාරම දෙයක් තියෙනවා. අපේ ප්ලේස් ලත් එහෙමයි. ඒක මෙයා ඒක 100ට 100ක් අපි හරියට කරොත් අපිට ස්ටේජ් එකේදී අපිට 100ට 90ක් 95ක් අතර දෙන්න පුළුවන්. මත එතනදී හිතේ බයත් එක්ක මට දාඩිය දානවා AC එක ඇතුලේ තියෙන සෙනඟ දැක්කම තමයි පළවෙනි කොන්සර්ට් එකේ. ඒ වගේ කියන්නේ ඒ විදිහට හිමීටි හිමීට කරලා කොහොම හරි මිනිස්සු වැරඳ ගත්ත දෙහිනේ කියලා වැරඳ ගත්තා. ඒ කියන්නේ දැන් පුතේ මමත් මේකට දැන් මම මේගොල්ලන්ට කියා දුන්නේ अवश्य දැන් ගොඩක් සමහරක් කට්ටිය මේ සෝන් එකක දන්නේ ඒක ටෙම්පෝ එකයි රිද්ම් එකයි කියන්නේ මොකද්ද කියලා. ඒක දෙකක්. සෝන් එකක ටෙම්පෝ එකයි රිද්ම් එකයි කියන්නේ දෙකක්. ඒ රිද්ම් එක තමයි තියෙනවා. දැන් ඒ දැන් ටෙම්පෝ වැඩි කරලා ගැව්වා කියලා සෝන් එකක මේ ගතියක් නැහැ. ඒ සෝන් එකේ රිද්ම් එක තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. වැනෙන්න කරන්න හරි පුළුවන්. ඒකනේ දැන් දැන් අර සිංහල වේ ගත්තොත් මේ පුතාගේ සෝන් එක ගත්තොත් එහෙම ඒක අර දැනෙන්නේ රිද්ම් එක දැනෙන්නේ අනිත් එකයි කොන්සර්ට් එකේදී අපි කරපු ප්‍රධානම දේ තමයි මේ තාත්තගේ කොන්සර්ට් එකක් බලන්නේ සද්ද ගොඩාක් දාගෙන ඩෝන් ඩෝන් සද්ද ටිකක් අහන්න නෙවෙයි හඬ මහන්න තමයි ඔව් කියන්නේ ඒ කියන්නේ අපිට සමාල්ලාට හිතනවා මේ බෑන්ඩ් එකක් ඕනද මෙයාට කොන්සර්ට් එකක් කරන්න නිකන් මයික් එකක් අරගෙන පුටුවක් තියලා සිං කරත් එහෙම කරනව නේද මිනිස්සු කෑ ගන්න ආත්ම මුකුත් නැතුව හඬ විතරක් ඕනේ කියලා කඳු කම්බල කියන්නේ කියනවා. ඔව්. ඇල්පිනිත්තක් කරනොත් ඇහෙනවා ඒ වෙලාවට. මාර මේක දුම දෙයක්. ඉතින් අපි මියුසික් අරේන්ජ් කරද්දිත් අපි හැම වෙලේම කරන්නේ තාත්තගේ හඬට මූලිකත්වයේ දීලම තමයි. යාගේ හඬ වැහෙන්න අපි يعني ලස්සන ලස්සන දේවල් දානවා. ඒ කියන්නේ අපුදු ඔය YouTube එකේ තියෙනවා. අය දැකලා ඇත්තද? ඔව්. ඔක්කො දේවල් කරලා තියෙනවා. ඒත් හඬ එන තැන්වලදී අපි මාර ස්මූත් වෙලා ඒක අර මිනිස්සුන්ට භාවනාවක් වෙන්න තමයි කොන්සර්ට් එක ගහන්නේ. ඉතින් ඒකට තාත්තත් ඇත්තටම ආස වුණා මේ මොකද මෙයාගේ ඉඳි අන්තිම තීරණයන්නේ. මෙයාත් කිව්ව හොඳයි ලස්සනයි ඕගොල්ලන් ඇරේන්ජ්මන්ට්ස් හොඳයි. අපි ඒකටත් බය වුණා. අවුරුදු 25ක 40ක මේ මුළු සංගීත මුළු ජීවිතය දශාවට නේද? අඩ සියවසකට ආසන්න කාලයක්. මේ මුළු කාලෙත් ප්‍රාවටම ලබාගත්තු අත්දැකීම් තමයි ඒක ගන්න. ඔව්. ඉන්ස්ට්‍රුමන්ට් ඩ්‍රම් එක ගන්
ඒ විදිහට දැන් මෙයා ඔක්කොම දන්නවා. ඉතින් බෑන්ඩ් එකත් දන්නවා මේ මිස් වෙන්න බෑ. ඒ වගේ හැමදේම අනිත් තාම මෙයා කීබෝඩ් එක ගහද්දි මට ඒ ඇඟිලි යන විදිහත් හරි අමුතුයි ඒක. මම රෙකෝඩ් කර ගන්නවා ෆෝන් එකෙන් සමහරවිට ඒක කොහොමද යන්නේ මොකද ඒක ඒ තරම් ස්පීඩ්. ඉතින් මේවා මේ විශ්වවිද්‍යාල මේ ගැන කතා කරන්න මේ පැයකම අරන් මදි. මදි ඒක නිසා අපිට මේ තව ඕනේ කාලේ උනාට ඉතින් කාලය කියන කාරණේ අපිට හැමදාම හරස් වෙන නිසා අපි අර පැත්තට ගිහිල්ලා අපි ඒක අවසානේ බලමු කෑම එක කොහොමද කියලා. ඒකත් පොඩි කලාවක්නේ නේද? ඒක නිසා ෂෙෆ් කොහොමද ඔතන දැන් තත්ත්වය? ඔව් අනුර දැන් අපි අපේ සලාඩ් එක හදාගෙන තියෙනවා. සලාඩ් එකට මොනවද අපි ෂෙෆ් දාගත්තේ? සලාඩ් එකට අපි කටුනේ ඇති කුකුල් මස් ටික grill කරලා එකතු කරා. ඒක නිමුණාට පස්සේ ලුණු ගෙඩියක්, මාළු මිරිස් ටිකක්, ඊළඟට තක්කාලි ඊළඟට සලාඩ් කොළ ටිකක් කපලා එකතු කරා. අපි පොඩියට කපාගත්ත කුරුම්බ ටික එකතු කරා. එකතු කරලා ලුණු ගම්බිරිස් ටිකක් එකතු කරලා තක්කාලි සෝස්, මයෝනිස් ටිකක් එකතු කරලා කලවම් කරගත්තා. මේ තියෙන්නේ මේ සලාඩ් එක. මේක අපි හීනියට කපාගත්තේ. ඊළඟට දැන් කරමින් ඉන්නේ අපේ රොටි එකට අපි බටර් ටිකක් ඊළඟට සෝස් ටිකක් තක්කාලි සෝස් ටිකක් එකතු කරලා අපි හදාගත්ත සලාඩ් එක බ්‍රැක් කරන ගමන් තමයි ඉන්නේ නේ.
මේක හරීම විශේෂ දෙයක් කියන්නේ චෙෆ් මේ වගේ දේවල් අපිට වෙළඳපොලේ ලබා ගන්න තියෙන බොහොම අධික මිලකටනේ හැබැයි මේකට බොහොම පොඩි කාලයක් යන්නේ චෙෆ් හරි ඉක්මනට අපිට ලොකු වෙලාවක් ගියෙත් නෑ අනුර හරි ඉක්මනට අපි මේ ටික කරගත්තා මේ දැන් අපිට වෙලාවක් ගිහිල්ලා තියෙනවා ඒක නිසා මේ ඔක්කොම ඉක්මනට ඉවරුනේ කොහොමද ඉවර කරගන්න පුළුවන් අතර මේක තියෙන්නේ අපි වෙලාව හදා ගන්න ඕන අර රොටි එක අනලා පොඩ්ඩක් පැය භාගයක් විතර කාලයක් විතරයි තියා ගන්න ඕනේ ඒ ටිකේ බී අපිට මේක හදා ගන්න පුළුවන් විශේෂයෙන්ම නිතරම මම වෙළඳ පොලෙන් ගන්නවට වැඩිය තමන්ගේ දරුවන්ට ගෙදර හදලා දෙන්න පුළුවන් අර ඔයාව මම එකතු කරගන්නවා වගේ දරුව එකතු කරගෙන හදා ගන්න පුළුවන්. හරි. අපි බොහොම ඉක්මනටම මේකේ අවසානයේ මොන වගේද කියලා පෙන්වන්නම් අනුර. කාලේ වෙලාව ඉක්මනටම යන හින්දා අපි බලමු ඔය පැත්තේ කතා බහේ ඉතුරු ටික. හරි. හොඳයි. දැන් දැන් මේ කතා බහේ අපි මේ අවසාන භාගයට ළඹෙගෙන යන නිසා මේ දේ අහන්නට ඕනේ. කුමරු. ආත්මා ලියනගේ කියලා ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ දැවැන්තයා. ඔහුටම ආවේනික කටහඬක් තියෙන ඔහුටම ආවේනික සංගීත රටාවක් තියෙන මේ රටේ සංගීතයට ආදරය කරන සුහසක් ජනතාවගේ හදවත්වල ඉන්න ගායකයෙක්. ඔහු ඔබේ තාත්තා වෙලා ඉන්නවා. ඒක මං හිතන්නේ මේ පුදුමාකාර විදිහට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. මං දන්නවා වචන කරන්න සමහර දේවල් අමාරුයි. මේ තාත්තා වීම මේ හදවතට දැන දේවල් කොහොමද කියලා වචන කීපකින් හරි කියන්න පුළුවන් නම් ලොකුද? අනේ මම මුලින්ම මෙලෝගේ නෝදව තාත්තා මගේ තාත්තා. ඒගොල්ලෝ හැමදේම මයුර වාටේ වචන ටික කියන්න පුළුවන්ද මොකද තාත්තා ඉතාම අමාරුවෙන් හදාගත්තු දේවල් ඔය සංගීතය කියලා කියන්නේ පුරුදු වෙලා අර යන්න ඕනේ ක්ලබ් හැම දෙයකම ප්ලේ කරලා නේද ඒ පුරුද්දෙන්ම හදාගත්තු දේ අද ඔයගොල්ලෝ දායාද කරලා තියෙනවා ඔයගොල්ලෝ ලේසි ගමනක් නෙමෙයි යන්නේ හැබැයි ඒ ගමන ගොඩක් ලේසි කරලා දෙනවා මේ තාත්තලා වින්ද ඒ දුක් කම්කටොළුත් එක්ක බලනකොට මේ තාත්තා ළඟ තියාගෙන තාත්තා ගැන හදවතේ තියෙන්නේ කොච්චර ආදරයක්ද ලෙන්ගතුකමද කියන වචන ටික අපිට කියන්නේ මට මන් දන්නේ නැහැ කියන්නේ मार वासन तीन मैं पुतेन नमें को कार बलूना मैं पउलट सहन समीप इकने की मम्मी की हरी दंडे की अम्म नती वाले नतीना नती दावे मैं आप तिना मेम दिपत्ती अलगें मेरना इन बल तिन्न मयूर එයා කියලා දීලා තියෙන දේවල් එයා මියුසික් පැත්ත ගත්තා මියුසික් වල වගේ ඉන්න ඕනේ කොහමද ජීවිතේ ඔයගලා සාමාන්‍ය ජීවිතේ දිහා හැසිරෙන්න ඕනේ කොහමද සහෝදර බැඳීමක් තියාගන්නේ කොහමද මේ දේවල් දැන් මමයි මෙයි මන් දන්නේ නැහැ සමහර වෙලාවට දකින මිනිස්සු දෙනු මුන් දෙනු නයි වෛරද කියලා ඕ මෙහෙම රණ්ඩු වෙනවා කියන්නේ ගහතපයි නෙවෙයි මතව එක බණ්ඩු වෙලා ඉරා ෂෝක් කර දෙන්නත් එක මෙන්න එකට ගියන් ඉබගෙන කතා කරගෙන වීලුවක් කරගෙන අර එහෙම තාත්තා කියලා තියන්නේ ඒකයි අර කේන් තියන්නේ ආදරයට बदागत पुड़ी सही
තවලරේ අරගෙනවා කන්න මොනාරි ඔය එහෙම ඉතින් කර හරි සුන්දර වෙදින් තමම මම ඔය ඔය වචන ටික කියනකොට ඔය මැද ඉන්න තාත්තගේ හදවතේ තියෙන සතුට ඒ මූණෙන් එන හැටි බලන්න දරුවෝ දෙන්නෙක් සහෝදර ප්‍රේමයෙන් එකට ඉන්නවනම් මං හිතන්නේ තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට මං හිතන්නේ ඊට වඩා දෙයක් තවත් නැහැ ඒ අය තාත්තා ගැන වර්ණනා කරනකොට සහ ඒ අය මේ සමාජයේ වචනයක්වත් අහන්න නැතුව පමුදු ජීවත් වෙනකොට තාත්තා කෙනෙකුට ඒ තමයි ලැබෙන ලොකුම සම්මානය මේ දරුවෝ දෙන්න එහෙම දෙන්නේ ඇත්තටම ඒ කියන්නේ දැන් මේ දැන් බම ඉන්නේ වෙනම තැනක තැනක ඉන්නේ ඔව් අබැයි මේ දෙන්නට කරන්න ඕන යුතුයකම් මම කරලා තිනවා ලොකු පුතාටත් ගියක් තිනවා පොඩි පුතාටත් ගියක් තිනවා ස්ටුඩියක් තිනවා කායකක් තිනවා ඉතින් මට ඒ කියන්නේ මේ අපේ පොඩි පුතාට දැන් ඇත්තටම මේ ඒ කියන්නේ අර මම ඉන්නව නිතරම ඉන්නව ළඟ හිටියට මේ මට හරිම හිතට මට මේ සැනසීමක් සැනසීමක් තියෙනවා ලොකු පුතා මෙයාව එයාගේ පුතෙක් වගේ බලා ගන්නවා ඉතින් මම දැන් අපේ ගෙදර මගේ දැන් නෝනා වුණත් එයත් කියා කියන්නේ එයාට මෙයා ලොකු පුතා ගැන හරි විශ්වාසයක් තියෙනවා ඉතින් නෑ ලොකු පුතා මේ පොඩි එකා බලාගනි ඒක මුකුත් ඔය ඒක මත අපිටත් අනිත් පැත්තට විශ්වාස තියෙනවා ඇන්ටි මෙයාව 100% බලන එක අනිවාර්යයෙන් නැත්තම් අර අයියේ හරි බයයි මේ අපේ අම්මා නැති වෙච්ච මුල මෙයා අවුරුදු ගාණක් ඩ්‍රින්ක්ස් ගත්ත නේද මනුස්සයා යාළුවෝ පිරුණා ආය පටන් ගත්තා يعني අපි කියන දේක් කොමත් මමත් අහන්නේ මට වඩා චූටි මල්ලි කියන දේක් මුන් කොච්චර ඇත්ත කිව්වා මං බලන්නේ නැහැ මේක වැරදි කියලා ඔප්පු කරන්න මම try කරනවා ඉතින් තාත්තා කෙනෙක් ලේසියට අහන්නේ නැහැ ඉතින් අපිට තේරුණා ඉතින් මේ ඒ ඒ ඒ ඇන්ටි වම්මුණාට ඇත්තටම පස්සේ තාත්තා ආයිමත් නැත්තම් හරි කෙට්ටු වුණා මෙයා ඒ ඒ කාලේ දැන් ආයිමත් ඔය බෝලේ වගේ දැන් ආයි ලස්සනට වෙනවා නැත්නම් දැන් අර මියුසික් පැත්තත් දැන් හරි ඉස්සර මියුසික් නතර කරා ඕ මේ මියුසික් කොහොම අතල්ලා දාලා ඒ කියන්නේ වෙනම එහෙම ඉන්න එක තමයි මොකද මං අඟ ඇත්තටම හොඳම යාළු පිරිසක් ඉන්නවා යාළු 5-6 දෙනෙක් තාත්තා කියන්නේ මෙයාට මාර මාදරේ ඒ අතරතුර හොඳයි කියලා තව එනවා කේකාර අමුතු මේකක් මාර තව ගොඩාක් දේවල් කතා කරන්න තිබ්බනම් හොඳයි අපිට ඉක්මනින් ඕක අවසානේ පෙන්නන්න මෙන්න මේ විදිහට තමයි අනර අපි මේකේ අවසානේ තියෙන්නේ එතකොට දැන් කලින් ෂෙෆ් මට කිව්වා මේකට විශේෂ නමක් දාන්න කියලා මම විශේෂ නමක් දැම්මා කුරුම්බ චිකන් රැප් කියලා ඔක ඒක වාගේ නම ඔයා දාපු නම ඔව් හරි හරි බොහොම ස්තුතියි එවනම් අපි රස විඳිමු මේ වැඩසටහන අවසානයේ කොහොමද කියන එක මේ ඇත් එක්ක ගොඩක් ස්තුතියි කියන කාරණේ කියන්නට මොන දවසේ සහභාගී වුණාට අපිට තව කොඩා දේවල් කතා කරන්න තිබුණා නම් සතුටක් වැඩසටහනට ලොකු ආලෝකයක් ගෞරවයක් පැමිණීම සහ වර්තමානයේ ඉන්න තත්ත්වය අම්මත් එක්ක තිබුණු ආදරය මේ හැම දෙයක් ගැනම අපි දන්නවා සමහර දේවල් අපි අහාරා විශ්ුවේ නැත්තේ ඒ පිළිබඳව වේදනාව නැවතත් අවසන් වමනාවක් නැති නිසාවෙන් මොකද අසනීප වෙලා හිටියා ඒ අසනීප සුව වුණා දැන් ආපහු සුවෙන් මේ සංගීත ශාස්ත්‍රයට ලොකු මෙහෙයක් කරනවා අපි ප්‍රාර්ථනා කරනවා අයියේ මේ සංගීත ගමනේ ලොකු ගමනක් යන්න ඕනේ අපිට ගොඩක් දේවල් දායාද කරන්න ඕනේ සමහර ලාවට මේ ලංකාවේ මිනිසුන්ට සැනසෙන්න තියෙන එකම දේ සංගීතය විතරක් වෙන්න පුළුවන් ඒක මේ පුතාලා දෙන්නත් එක්ක එකතු වෙලා ගොඩාක් අපිට ඉදිරිපත් කරන්න ගොඩාක් අපිට දෙන්න මොකද ඒක ලොකු දෙයක් වේවි මේ තැලිලා පොඩි වෙලා තියෙන හිත් මිනිසුන්ගේ එහෙම හරි සනසන්න ඔය සංගීතය ලොකු මෙහෙවරක් කරන නිසා වේ ඒ නිසා ප්‍රාර්ථනා කරනවා හැම කටයුත්තක්ම සාර්ථක වෙන්නට කියලා බොහොම ස්තුතියි අදවසේ සහභාගී වුණාට හැබැයි පමුදි අපි මේ විශේෂාංගයෙන් සමුගන්නේ මෙන්න මේ ආත්මීය කටහඬින් එන මේ ගීතයත් එක්කමයි